විදුලි බිල සංශෝධනයත් සමග 300ක් 500ක් අතර ප්‍රතිශතයන්ගෙන් විදුලි බිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පාර්ශ්වයන්ගෙන් එල්ල වෙන්නේ දැඩි විවේචනයක්. ආගමික ස්ථාන සඳහා ලබා දී තිබූ විදුලි බිලේ සහනදායී වැඩපිළිවෙල අහෝසි කරමින් හඳුන්වා දුන් මෙම විදුලි බිල සංශෝධනයෙන් වෙහෙර විහාරස්ථානවල ආගමික කටයුතු වලට බලපෑම් එල්ලව තිබෙනවා. මීට එරෙහිව මහා සංඝරත්නයේ විරෝධතා සහ මාධ්‍ය හමු පසුගිය සති කිහිපය තුළම පවත්වනු ලැබුවා. මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ඊයේ දින පැවති උත්සවයකදීද ප්‍රකාශ වුණේ ආගමික ස්ථානවල විදුලි බිල අඩු නොකරන්නේ නම් එළබින පොහොය දින විදුලි ලාම්පු නිවා විහාරස්ථාන අඳුරේ තබන බවයි. පන්සල් වල තිබුණු විදුලි බිල 5-6 ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. යෝජනාවක් කරනවා අපි ඉදිරියේදී යන පොහොය දිනේදී සියලුම පන්සල් වල විදුලි නිවල පන්සල් අඳුරේ තබලා දායකයන් එක්ක මේකට විරෝධතාවය දක්වන්න කියලා යෝජනා කරනවා. මේ අතර ගාල්ල හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙනේ පැවති උත්සවයකට එක් වෙමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමල ධම්මනා හිමියන් ප්‍රකාශ කළේ අසීමිත ලෙස විදුලි ගාස්තු දැමීම වහන අතර කිරීමට පියවර නොගන්නේ නම් ඒ පිළිබඳව ත්‍රිනිකායික මහනා හිමිවරුන් දැනුවත් කර ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඇයි දෙයියනේ හාමුදුරුන් කියලා කොහෙන්ද සල්ලි මවනාර අච්චු ගහනවාද? විදුලි බල එකට එකක් එහෙම නෙමෙයි 3-4 එකට වැඩි කරලා මොන දෙයියන්ට කියන්නද? කොහෙන්ද නැත්නම් අපි මේ ශාසනය පවත්වාගෙන යන්නේ. එනිසා මේ ගැන මම ත්‍රිනිකායක මහානායක මහින්දපාණන්තුලාට මේ බව මතක් කරනවා. උන්වහන්සේලාගේ ඒ අනුශාසන ලබා ගන්න. විහාරස්ථානවල විදුලිය පිළිබඳ තියෙන නිර්ණායකයන් වෙනස් කරලා පැවති ආකාරයටම ගෙනියන්න. විදුලි බල බලශක්තිය ඇමතිවරයා නොගැලපෙන කතා කියනවා. මෙතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි ගාස්තු සංශෝධනයත් සමග ගාස්තු ඉහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරමින් කියා සිටියේ විදුලි බල මණ්ඩලය විදුලි බිල අය කර ගැනීමේදී නීති දෙකක් නොමැති බවත් සියලු දෙනාට එක සමානව ඒ ක්‍රියාත්මක වන බවයි. විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයන් රැසක් මෙලෙස අදහස් පළ කළා. ධනපති පන්තියට එක ක්‍රමයක්, කම්කරුවට එක ක්‍රමයක්. ඒ නිසා මේ විදුලි බල පනත උල්ලංඝනය කරලා තියෙනවා. විහාරස්ථාන මට්ටමේ, දායක මට්ටමේ, සමෘද්ධි මට්ටමේ මේ සමෘද්ධි අඩුවාදාන්ලාභීන්ට මේ එල්ල කරන මරු පහර විඳ දරා ගන්න බෑ. ඒ සියලු දෙනා දැනුවත් කරලා මේ හොරකන් නැවැත්වුවොත් අපි මුදල් ගෙවන්න ලෑස්ති. නැත්නම් අපිට මේ වැඩි උණු මිලට ගෙවන්න බෑ, ගෙවන්නේ නැහැ. මට තේරෙන එකම දේ තමයි මේ කලේ මේ විදුලි බල හදපු මිනිස්සු තමන්ගේ විදුලි බල වැඩි කර ගැනීම අඩු කරගත්තා. මහජන උපිතක සභාපතිවරයා, එහෙම නැත්නම් විදුලි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා, එහෙම නැත්නම් මේ ඉන්න දේශපාලන අධිකාරණ ඇමතිවරු, මේ සියලු දෙනාම ඔය 300ට වැඩි යුනිට් පාවිච්චි කරන කට්ටිය. ඒතොර ඒ සියලු දෙනා තමන්ගේ විදුලි බල 75%කින් වැඩි කරගෙන අර පල්ලෙහා මිනිස්සුන්ට 100 200කින් විදුලි වැඩි කළා.